උපදේශනක් අද දෙරණ এডুকেෂන් නාලිකාව හරහා ඔබ වෙතගෙන එන්නේ වෘත්තීය සූපශාස්ත්‍ර පාඩමකට අදාළව කොහොමද ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ක්ලබ් සෑන්ඩ්විච් කිව්වහම සමහරවිට ඔයගොල්ලෝ මීට කලින් ක්ලබ් සෑන්ඩ්විච් කාලා ඇති. නමුත් අද අපි ඔයගලන්ට කියලා දෙන්නේ මුල ඉඳලම කොහොමද පහසුවෙන් සරලවම ඔයගලගේ ගෙදර ඉඳලා මේ සෑන්ඩ්විච් එක හදාගන්න විදිය පියවරෙන් පියවර අපි ඔයගලන්ට ගෙනල්ලා දෙනවා. ඒතකොට මතක තියාගන්න අද මේ සෑන්ඩ්විච් එක හදන්න අපිට ගොඩක් උපකාර වෙනවා. පෝෂණය වැඩි, කියන්නේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි, අමුද්‍රව්‍ය කිහිපයක්. ඒතර අද අපි ගොඩක් මේ පාන් සෑන්ඩ්විච් එක හදන්න අපි එකතු කරගන්නේ පාන් එකතු කරගන්නවා ටෝස්ට් කරපු පාන් පිටි ටික. ඒතර ඔයගලන්ට දැන් ගෙදර ටෝස්ට් එකක් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. තියෙනවා නම් ටෝස්ට් එකක් අපි අද පාවිච්චි කරන ටෝස්ටර් වර්ගයට අපි කියනවා පොප්අප් ටෝස්ටර් කියලා. පොප්අප් කියලා කියන්නේ මෙන්න මේ වර්ගයේ ටෝස්ටර්ස්. ඒතර මේවයි අපි මේ පාම් පෙත්තක් දැම්මට පස්සේ අපිට මේ පාම් පෙත්ත දෙපැත්ත මේ වගේ ලස්සනට ටෝස්ට් කරගන්න පුළුවන්. ඒතකොට මේකේ අපි ඔයගලන්ට පේනවා ඇති මේ පාන් පෙති දාන්න කැසට්ස් දෙකක් තියෙනවා. කැසට්ස් කියලා කියන්නේ මේ ඇතුළට ඉන්සර්ට් කරන විවර දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ විවර දෙක, විවර හතර, විවර හය, විවර අට වගේ එක එක සයිසස් වලට තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේ විවර දෙකේ ටෝස්ටර්ස් අපි කියනවා ඩොමෙස්ටික් පොප්අප් ටෝස්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට නැහැ කියලා මේ සෑන්ඩ්විච් එක හදන්න නැතුව ඉන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පුළුවන් ඔයගලගේ ගෙදර තියෙන හරි පෑන් එකක් ප්‍රයෝගී කරගෙන මේ පාන් පෙත්තේ පොඩ්ඩක් අපි බටර් හරි මාජරින් හරි ආලේප කළා මේ වගේ ලස්සනට ටෝස්ට් කරගන්න පුළුවන් ලිප මතදී. ඉතින් අපි බලමු අද කොහොමද මේ පාන් පෙත් ප්‍රයෝගී කරගෙන ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදාගන්න කියලා. ඉතින් ක්ලබ් සෑන්ඩ්විච් ගත්තාම මතක තියාගන්න ලෝකේ ඉතාම ජනප්‍රියම සෑන්ඩ්විච් වර්ගය වෙන්නේ මේ ක්ලබ් කියන සෑන්ඩ්විච් වර්ගය. තර් ක්ලබ් කිව්වහම මතක තියාගන්න හුඟක් අයගේ අදහසක් තියෙනවා මේක ක්ලබ් වල ඇතුලේ ආහාරයට ගන්න එකක්ද කියන එක. මේ ඒ අර්ථයෙන් නෙවෙයි මේ ක්ලබ් කියලා කියන්නේ. ක්ලබ් එකක් කියලා කියන්නේ ඇත්තටම මේකේ තියෙන ලේයර්ස් ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් දැන් අද අපි පාම් හදන සෑන්ඩ්විච් වර්ගයේදී පාම් පෙති පහක් අපි උපයෝගී කරගන්නවා. පාම් පෙති පහක් උපයෝගී කරගන්න එකම පිරුම් දාපු ලේයර්ස් ප්‍රමාණය හතරක් අපි අන්තර්ගත වෙනවා මේ සෑන්ඩ්විච් එකේ. අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේ පාන් ප්‍රයෝගී කරගෙන සෑන්ඩ්විච් එක හදන්න කෙනෙක්. ඉස්සෙල්ලාම අපි ගන්න ඕන පාන් පෙති පහක්. ඒ පාන් පෙති පහ මේ වගේ දුඹුරු පාට, රත්තරම් පාට දුඹුරු පැහැයෙන් වෙන්න අපි මේක ටෝස් කරගන්න ඕනේ පාන් පෙති පහම. ඊළඟට බලමු අපි යොදාගෙන තියෙන අනිත් අමුද්‍රව්‍ය ටික පියවරෙන් පියවර අපි බලමු. ඔතන තියෙන්නේ චීස් පෙති දෙකකුයි, හැම් පෙති දෙකකුයි, බිත්තර ගුල්සයි එකකුයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ තක්කාලි පෙති කීපයකුයි, පාස්ලි පොට්ටකුයි, සැන්ඩ්විච් ස්ටික් එකට කියනවා අපි ෆුඩ් පික් කියලා, සලාද කුල කීපය. පාම් පෙති පහක් අපි ටෝස්ට් කරලා තියෙනවා. මුලින්ම අපි කරන්නේ අපේ එක පාම් පෙත්තක් අරගෙන මේ පාම් පෙත්ත උඩට අපි මෙතන තියෙන අමුවෙන් තියෙන දේවල්. දැන් මෙතන ගොඩක් අමුවෙන් තියෙන්නේ සලාද කොළ සහ තක්කාලි පෙති. අපි මේකේ ලස්සනට අඩු කරගන්න ඕන පිළිවෙලින් සලාද කොළ සහ තක්කාලි පෙති. එතකොට අපි සලාද කොළ දාති මතක තියාගන්න සලාද කොළ වල තියෙනවා දිලිසෙන පැත්තක් සහ ගිලිසෙන් නැති පැත්තක්. එතකොට මේ දිලිසෙන පැත්ත අපි උඩට පේන අපිට ඇස් දෙකට පේන පැත්තට තමයි මේ දිලිසෙන පැත්ත අපි දාගන්න ඕන. අනිත් එක මතක තියාගන්න මේ සලාද කොළේ තියෙනවා මේ වගේ සුදු පාට දණ්ඩ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි ඉවත් කරන්න ඕන. මොකද ඒකේ පෙනුම අඩුයි. අනිත් එක තමයි ඒකේ දඬු දණ්ඩක් තියෙන හින්දා ඒකේ අර ලස්සන හොඳ ක්‍රිස්පි ගතිය අඩුයි. ඒකෙන් අපි කරන්නේ මේ දණ්ඩ තියෙන කොටස මෙන්න මේ වගේ දිගට කඩලා අයින් කරගන්න ඕන. මෙන්න මේ කොටස ඊටස් අපි ගන්නෙ මෙන්න මේ කොළ පාට තියෙන මෙන්න මේ කොටස තමයි අපි අපේ සෑන්ඩ්විච් එක සඳහා යොදාගන්න. ඉතින් සෑන්ඩ්විච් එකකට අපි මෙහෙම දාන්න පුළුවන් සලාද කොළේ. නමුත් මේක නිවැරදි ක්‍රමය නෙවෙයි. මේ සලාද කොළේ හැම කොටසක්ම අපි පාම් පෙත්ත ඇතුළට වැඩෙන විදිහට අපි මේක ලස්සනට arrange කරගන්න ඕන. අපි බලමු කරන විදිය.
ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාම් පෙත්ත උඩට තමයි මේක වැටලා තියෙන්නේ පාම් පෙත්ත මේ සීමාවෙන් එළියේ පාම් පෙත්තේ සලාද ගුලයක් පිහිටන්නේ නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්නේ යටම ලේයකට අපි සලාද ගුල ලේයකක් අපි දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩට අපි දාගන්න ඕන සිහින්ව කපපු තක්කාලි පෙති. ඉතින් තක්කාලි පෙති ඔයගොල්ලන්ට මේ වගේ සිහින්ව රවුම් විදියට කපලා මේව කරගන්න පුළුවන්. එතකොට මෙන්න ලස්සනට ඒක රේන්ජ් කරගන්න ඕන. එතකොට තක්කාලි පෙති ටික සලාද ගුල උඩ. ඊළඟට අපි කරන්නේ ඊළඟ පාම් පෙත්තෙන් මේ සලාද කොළ සහ තක්කාලි පෙති කියන ලේයර් එක අපි වහ ගන්න ඕනේ මෙන්න මේ විදියට. ඊළඟට අපි මේක උඩට අපි දා ගන්න ඕන හැම් පෙති දෙකක් දා ගන්න ඕන. ඉතින් අපි හැම් පෙති ටික මෙන්න මේ වගේ හැම් පෙති දෙක අපි මෙහෙම දා ගන්නවා මේක උඩට. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ හැම් පෙත්ත පොඩ්ඩක් පෑන් එකක පොඩ්ඩක් කුක් කරගෙන දාන්න. නමුත් මේක මතක තියාගන්න අපි වෙළඳ පොලේ ගන්න හැම් පෙත්ති ඇත්තටම කලින් කුක් කරලා තියෙන. ඒක නිසා නැවත අපි කුක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඕගලන්ට හිතෙනවා නම් මේක පොඩ්ඩක් රස්නෙන් කන්න ඕන කියලා මේක අපිට පොඩි වෙලාවක් විනාඩියක් දෙකක් විතර වගේ මේ දෙපැත්ත පොඩ්ඩක් සාමාන්‍යයෙන් රස්නේ වෙන විදියට කුක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ තුන්වෙනි පෙත්ත පාම් පෙත්ත මේක උඩට දානවා. ඒක උඩට දාලා අපි ඒක මතට දානවා. චීස් පෙති දෙකක් අපි එකතු කරගන්න. ඉතින් චීස් පෙති ඔයගොල්ලන්ට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඕනම වර්ගයකින් චීස් පෙත්තක් අපි මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් චීස් පෙත් අපි දාද්දී මෙන්න මේ වගේ මැදට හිටින විදිය ලස්සන්ට මේක ඇඩ් කරගන්න පුළුවන්. චීස් පෙති දෙකත් අපි දැන් උඩට දැම්මා. ඊට පස්සේ අපි කරන්නේ නැවත පාම් පෙත්තකින් මේක ආවරණය කරගන්න ඕනේ. එතකොට මේ උඩම ලේයර් එකට අපි දාන්නේ අපි හදාගත්ත බුල්සයි එක. බිත්තරේ අපි දාගන්න ඕනේ. එතකොට දැන් බිත්තරේ ඔයගලන්ට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන් ඕන. හැබැයි ඒක ලස්සනක් නෑ. ඉතින් අපි කරන්නේ මතක තියාගන්න මේකෙත් මේ එළියට වැටලා තියෙන මේ බිත්තර කොටස් ටික ඇතුළට හිටින විදිහට මෙන්න මේ විදිහට අපි ලස්සනට ඒක ඇතුළට දාගන්න ඕන. ඔයගලන්ට දැන් පේනවා ඇති පාම් පෙත්ත ඇතුළට අපි සියලුම දේවල් ඇඩ් කරගත්තා මේ විදිහට. ඊට පස්සේ අපි දාන්නේ අවසානයේ නැවත අවසන් කරන්නේත් අපි පාන් පෙත්තක් උඩ මෙහෙම තියලා. එතකොට ඔයගලන්ට දැන් පේනවා ඇති මේකේ තියෙනවා පාන් ලේයර්ස්, පාන් පෙති පහක් තියෙනවා. ඇතුලේ දාලා තියෙන පිරවුම් තියෙනවා හතරක්. මුලින්ම අපි දැන් මේ සලාද ගොල තක්කාලි, ඊට පස්සේ අපි දැම්ම හැම් පෙත්තක්, ඊට පස්සේ දැම්ම අපි චීස්, ඊට පස්සේ දැම්ම අපි බිත්තර, අවසානයේ අපි ඒක ආවරණය කරා නැවත පාන් පෙත්තකින්. ඊට පස්සේ අපි කරන්නේ මේක දැන් රඳව ගන්න ඕන හින්දා අපි මේකට මේවට අපි කියන්නේ සැන්ඩ්විච් පික්, එහෙම නැත්නම් කියනවා ෆුඩ් පික් කියලා. මේ ෆුඩ් පික්ස් හතරක් අපි මේකට දාගන්න ඕන. කොයිම වෙලාවකවත් මතක තියාගන්න මේකට ටූත් පික් ගන්න යන්න එපා. මොකද ටූත් පික් එක ගොඩක් පොඩි. අනිත් එක තමයි දැන් මේක අපි විකුණන වෙලාවේදී සමහරවිට මේක පොඩි ළමෙක් ගන්න පුළුවන්. එයා නොදැනුවත්වම එයාට ඒ ටූත් පික් එක කටේදී තුවාල වෙන්න පුළුවන් කද්දි. ඒකින් ද හැම කෙනෙකුටම පේන විදිහට මේ ෆුඩ් පික් එකක් තමයි දාගන්න ඕන. ෆුඩ් පික් එකේ කෙළවර පොඩ්ඩක් ඝන විදිහට පේන විදිහට මේව හදලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් අපි මේ ෆුඩ් පික්ස් හතරක් මේකේ ගහගන්න ඕන මෙන්න මේ විදිහට. මේ විදිහට ලස්සන්ට අපේ රේන්ජ් කරගත්ත අපේ ක්ලබ් සෑන්ඩ්විච් එක මේ වගේ ෆුඩ් පික්ස් හතරකින්. දැන් අපි කරන්නේ මේ සෑන්ඩ්විච් එක කැඩෙන්නේ නැති වෙන විදිහට
කපා ගන්න ඕන පරිස්සමෙන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. දැන් කොටස් දෙකකට වෙන් කරගත්තා. නමුත් මේක ලස්සන තියෙන්නේ කොටස් හතරකට වෙන් කරගත්තා. ඉබලම කොහොමද ලස්සන විදිහට මේක කරන්න කියලා. අපි දැන් ඔන්න කොටස් හතරකට වෙන් කරගත්තා. දැන් අපි මේක රේන්ජ් කරන්නේ අපේ මෙනු ප්ලේට් එක උඩ. මෙනු ප්ලේට් එක අපි මේක ලස්සනට දාගන්නයි. දැන් අපි මේ විදිහට ලස්සනට අපේ මෙනු ප්ලේට් එකේ සෑන්ඩ්විච් එක රේන්ජ් කරගත්තා. දැන් අපි කරන්නේ මේක සරස ගන්න ඕනේ. ඉතින් අපි සරස ගන්න අපිට අවශ්‍ය වෙනවා සලාද කුල පොඩ්ඩක්, ඒකම පාස්ලි පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. අපි බලමු කොහොමද මේක සරස ගන්න කියලා. මෙහෙම අපිට සලාද කුල කීපයක් අපි එකතු කරගෙන දැන් මෙතනම මේක රඳවගෙන තියෙනවා. ලුණු බික් එකක් අරගෙන ඉතින් එක සිවියක් ගලවලා ඒක ඇතුළට මේ සලාද කුල ටික කෙලවර සලාද කුල වල කෙලවර ටික මම ඇතුළට එකතු කරලා තියෙනවා. ඉතින් අපිට මේක මලක් විදිහට නෙවෙයි වාසිකක් විදිහට අපිට මේක රේන්ජ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් මේකේ වටේට අපිට පොඩක් යොදා ගන්න පුළුවන් පාස්ලි පොඩක්. පාස්ලි ටිකෙන් අපි ලස්සනට වටේ රේන්ජ් කරගන්නවා මේ විදිහට. විදියට ලස්සනට මේක රේන්ජ් කරගන්න පුළුවන්. ඒතර අද මම ඔයගලන්ට කියන්නේ ක්ලබ් සෑන්ඩ්විච් එක. සමහර හෝටල් වල මේකට අපි කියන්නේ ක්ලබ් ටවර් සෑන්ඩ්විච් කියලා. ටවර් කියලා කියන්නේ ඔයගල දන්නවා උස බිල්ඩින් එකකට තමයි අපි ටවර් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කුළුණකට. ඉතින් මේකත් අර පාම්පෙති ලේස් ප්‍රමාණය වැඩි හින්දා අපි මේකට කියන්නේ ක්ලබ් සෑන්ඩ්විච්, එහෙම නැත්නම් ක්ලබ් ටවර් සෑන්ඩ්විච් කියලාත් අපි හඳුන්වන්න පුළුවන්. එඩියුකේෂන් නාලිකාව ඔස්සේ අද අපි ගෙනාවේ ඉතාම රසවත් සැන්ඩ්විච් එකක් හදාගන්න විදිය. එතකොට අද අපි හදාගත්තේ ක්ලබ් සැන්ඩ්විච් එකක්. තව විදියකින් කියනවා නම් ක්ලබ් ටවර් සැන්ඩ්විච් එකක්. ඉතින් මම ඔයගලන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා අපි අද දරන එඩියුකේෂන් නාලිකාව ඔස්සේ මේ අද වෙනතු අපි විකාශනය වෙච්ච ආහාර වටකුරු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අද දරන YouTube නාලිකාව ඔස්සේ ඔගලට අද දෙරණේ රිකුවෙෂන් නාලිකාව නරඹලා ඒ වැඩසටහන් ටික නැවත නැවත බලන්න පුළුවන්. බලලා ඔයගලන්ට විතර ඉඳලම අත්හදා බලන්න පුළුවන්. මම ආරාධනා කරනවා අපේ වැඩසටහන් බලලා ඔයගල යම් දෙයක් ඉගෙන ගන්න, වටහා ගන්න, උදා කරගන්න කියලා. ඉතින් අද අපි ගෙනාවේ ක්ලබ් සැන්ඩ්විච් එකක්. මම හිතන්නේ මේකත් ඔයගොල්ලෝ ඉතාම රසවත්වත් අද බලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සැමට සුබ සතියක්.